අයිබෝවන් කලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියලා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල ප්‍රථමයෙන් පුවත් සිරස්තල වසර දෙකකට ආසන්න කාලයකට පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එලිමහන් සංගීත සම්දර්ශන පැවැත්වීමට අවසරයි තවත් ෆයිසර් නත්තුගයක් දිවයිනට अमेरिकावे कोविड आसादितीन्गे निरोधायन काल सीमाव दिन पहकी नाडु कराई रटपुरा थावमत गैस पुपुराई समगे जनबलवेगे पंदम विरोधतावय इएत दुम्रिय वेडवर्जने अद पास्वन दिनठात कोलोन्नाव निमावते लंगने सिट इंदन दुम्रिय दावनेयत नवती मेदिरिगिरिय देसेन्पुर गोवींट काबनिक पोहर कियला लबिच्चदे පොහොර අර්බුදේ නිසා ගොඩබෝග බගාවට යමු වූ අර්ලගන්විල ගොවීන්ට අලිහානි නිදහස් පක්ෂයේ නායකත්වයේ අනිකුත් දේශපාලන පක්ෂවලට ආදර්ශයක් හිටපු ජනපති මෛත්‍රී කියයි ප්‍රථමයෙන් දේශීය පොහොත් වසර දෙකකට ආසන්න කාලයකින් පසුව එලිමහන් සංගීත සම්දර්ශන පැවැත්වීමට අවසර ලබා දෙන ලෙසට පොලිස් ප්‍රතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ බලට අනුකූලවයි මේ අතර තවත් ෆයිසර් එන්නත් ඔගයක් දිවයිනට රැගෙන වෙත් තිබෙනවා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදීගත් ෆයිසර් එන්නත් මාත්‍රා 11,47,770ක තොගයක් දිවයිනට රැගෙන වෙත් තිබෙනවා අද අලියම 12:02ට එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ආ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙන පිට තිබුණා ඊයේ මෙරටින් COVID-19 නව ආසාදිතයින් 458 දිනකෝ හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේත් දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම COVID ආසාදිතයින් වාර්තා වුණා. ඒ සමග මෙරට සමස්ත COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 584,107ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් ක්ලින් 559,684 දිනකෝ මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනී වීම හේතුවෙන් පුද්ගලයින් 9,522 දිනකෝ රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා ඊයේ දින මෙරටින් COVID-19 මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා ඒ සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 14,901ක් දක්වා ඉහළ ගියා මෙතර එලිමහන් සංගීත සම්දර්ශන පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස පොලිස් ප්‍රතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා කෙසේ වෙතත් ඒ ලෙස පැවැත්වෙන එලිමහන් සංගීත සම්දර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව පැවැතිය යුතුයි ඒ අනුව සඳුදා අඟහරුවාදා බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 10 දක්වාත් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලියුම 1 දක්වාත් ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12:30 දක්වාත් එලිමහන් සංගීත සම්දර්ශන පැවැත්වීමට අවසර හිමිවනු ඇත රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් සඳහා නිරෝධායන කාල සීමාව දින 5කින් අඩු කිරීමට ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ප්‍රංශය දැඩි සංචරණ සීමාවන් පැනවීමට තීරණය කර තිබෙනවා. ජනවාරි 3වනදා සිට සමාජ දුරස්ථභාවය අනිවාර්ය කර බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේ අතර පසුගියදා ප්‍රංශයෙන් දෛනික ආසාදිතින් ලක්ෂය ඉක්මවා ගිය බැවින් මෙම සීමාවන් පැනවීමට එරට රජය තීරණය කර බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු රාත්‍රී සමාජ ශාලාද වසා තමා තිබෙනවා. රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතින් සඳහා නිරෝධායන කාල සීමාව දින 10 සිට දින 5 දක්වා අඩු කිරීමට ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අන්නය සමීපයේ සිටින විට දින 5ක් අවම වශයෙන් මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. මේ අතර නව නිර්දේශයක් ලෙස එන්නත්කරණය නොලැබූ හෝ දෙවන මාත්‍රාව ලබා මාස 6ක් ඉක්මවා වර්ධක එන්නත් නොලැබූ පුද්ගලයින් වෛරසයට නිරාවරණය වූ හොත් දින 5ක් නිරෝධායනයට ලක්විය යුතු වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අනිකුත් දේශපාලන පක්ෂවලට ආදර්ශයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ 5 වන ගුණානුස්මරණයට එක් වෙමින් हिटपु अग्रामात्य श्रीलंका निदहस पक्ष महालेखम दिवंगत रत्नसिरी विक्रमनायक महतागे पस्वन गुणानुस्मरण सेमरुम ईये पवत्तुना एम अवस्थावट हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता अमात्य निमल सिरिपाल द सिल्वा महता कथा नायक महिंदयापा अभयवर्धन महता एतलु पिरिसक एक्व सिटिया रत्नसिरी विक्रमनायक एक के निक निवे मेरा टकराद एवेनी चरित सीए के डबडा आवश्य अपितु श्रीलंका निदहस पक्ष विधियेट මේ වගේ චරිත පිළිබඳව මාසයකට එක ගුණ සමරුවකින් කතා කරන්න අපේ චරිත තියෙනවා ශ්‍රේෂ්ඨ චරිත පක්ෂේ. ඒ තරම් වැදගත් මිනිස්සු මේ පක්ෂ ඉතිහාසයේ ආණ්ඩු කරනකොට ඊට ආණ්ඩු නොකරනකොට. ඒක නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගේම අනිත් සියලු දේශපාලන පක්ෂ මේ රටේ අද බොහෝ වෙලාවට ඔය මම කියපු මම කතා කරපු මේ නායකින්ගේ චරිත ලක්ෂණ ආදර්ශයට ගත යුතුයි. රත්නසිරි වික්‍රමනායක මැතිතුමා වගේ ශ්‍රේෂ්ඨ නායකයෝ මුනතරන් ජාතියට වාසනාවක් රටට වාසනාවක් ආශ්‍රය කරන්න ලැබීම අපි කාටත් වාසනාවක් ඒ තරම් හිතවත්කමින් ලෙංගතුකමින් මනුස්සකමින් කටයුතු කරන නායකයෝ වගේම සියලුම දෙනා එකහා සමානව ගැවසුණු පුද්ගලෙක් හැටියට එතුමාව හඳුන්වන්න 1000ක් වසරක පාලන බලයේ නොමැතිව පාක්ෂිකයන් නොයෙකුත් තාඩන පීඩන වලට ලක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ දැඩි ප්‍රචණ්ඩත්වයට අපේ පාක්ෂිකයන් අපි සියලු දෙනාම මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී පත්තිරි වික්‍රමනායක මැතිතුමා ශිරගත කළා තිබුණා. එතුමා එයින් පස්සට ගියේ නැහැ. එතුමා පක්ෂය පාක්ෂිකයන් වෙනුවෙන් ඒ දුෂ්කර කාල පරිච්ඡේදය තුලදී පක්ෂයට ලබා දෙන ලද ශක්තිය හා අපට ලබා දෙන ලද ඒ අනුග්‍රහය අපි කෘතවේදීව සිහිපත් කිරීම මේ අවස්ථාවේදී අපේ යුතුකම. දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද 5 වන දිනටත් ක්‍රියාත්මකයි. මේ වන විට වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනයේද නතර වී ඇති බව වාර්තා වනවා. වර්ජන නිරත දුම්රිය වෘත්තීය සමිති සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර අද තවත් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 5 වන දිනටත් ක්‍රියාත්මක වනවා. ඒ ඊයේ පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ සාමාන්‍ය අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතු වෙනුයි. ඒ අනුව අදත් මගින්ට දුම්රිය ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කිරීමට අවස්ථාව උදා වුණා. දුම්රිය ස්ථානාධිපති සංගමයේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවට විසඳුම් නොලැබෙනොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බවයි. දුම්රිය ස්ථානාධිපති සංගමයේ ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් දුම්රියෙන් සිදු කරන ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වලටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ ඉන්ධන සිමෙන්ති සහ තිරිඟු පිටි ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පියවර ගැනීමත් සමගයි. මේ හේතුවෙන් අද කොළොන්නාව නිමව තෙල් අංගණයේ සිට ඉන්ධන රැගත් දුම්රිය ධාවනය කිරීමද නවතා දමා තිබුණා. පොහොර අර්බුදයට තාමත් නිසි විසඳුම් ලැබිලා නැහැ. මැදිරිගිරිය දියසෙන්පුර ගොවින්ට කාබනික පොහොර කියලා ලැබිච්ච පොහොරවල රබර් කැලේ තිබිලා. පොහොර අර්බුදය නිසා විවාගාවෙන් ඈත් වෙලා කරපු ගොඩබෝග වගාවටත් අලෙන් ගෙන් හානි සිදු වෙලා. රජයේ කඩිනමින් රසායනික පොහොර දුන්නොත් අප්‍රේල් මාසය වන විට රටේ ආහාර හිඟයක් ඇතිවීම වළක්වා ගන්න පුළුවන් කියලා සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා. මේ පොහොර ඇත්ත කතාව. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොරින් පමණක් වගා කරන්න රජයේගත් වැරදි තීන්දුවේ තරම දැන් කාට කාටත් තේරුම් ගිහින් මේ නිසා රසායනික පොහොර තහනම් ගැසට් රිවසුණා. ගැසට් රිවසුණත් රසායනික පොහොර ගෙන්වන්නේ පෞද්ගලික සමාගම්. දැන් රටේ හැම දෙයකටම මාෆියාවක් වුණ තැන පොහොරත් මාෆියාවක් බවට පත් වෙලා
නිකන් පොහොර ලැබෙනව වෙනුවට දැන් ගොවියට පොහොර පවා සල්ලි දීලා ගන්න සිද්ධ වෙලා. අස්ප ගණන් වලට විකිනෙන පොහොරවල මිල ඇහුවම දැන් ගොවියට හීන් දාඩිය දානවා. රසායනික පොහොර අර්බුදයෙන් තේවගාවට බලපෑමෙල්ල වුණා. පෙබරවාරි මාසයේ වන විට පොහොර අර්බුදය විසඳනවා කියලා. පැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. සහනදායි ක්‍රමවේදයකට පොහොර දෙනවා කියලයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. බලංගොඩ නෙල්ලිවල අලකොලෑල්ල ප්‍රදේශයේ ගොවීන් පොහොර නැතුව පීඩාවට පත් වෙලා මේ ජරා පොහොරක් දාලා මේක දැන් මාසේ කහමාරක් වෙනවා මේ අඟල්ක කහමාරක් අඟල් පහක් පත්තුස්සලා තියනවා බලන්න අපි මොනවද කන්නේ මේවා මේ මස් මේ පස් ගන්න වෙන්නේ මේ පස් ගන්න වෙන්නේ ඒ තරම් දුකක් අද මේ වේදනාව අපි ඉඳලා මේ අද මේ එදා වේල කන්නේ දැන් මේ ළමෙන්ට රඳ පාර හිඳා ගන්න වෙලා තියෙනවා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දියසෙන්පුර ගොවින්ට කාබනික පොහොර කියලා ලැබිලා තියෙන්නේ ගල් රබර් කෑලි දාපු පොහොර මේ පොහොර මිටියකට රුපියල් 10000ක් 8000ක් වැනි මුදලක් වියදම් වූ බවයි ගොවින් පවසන්නේ කියන්නේ කබොක් ගල් මේක හේදිලා යනකොට අවසානට කබොක් ගල් කෑලි ටික තමයි ඉතුරු වෙන්නේ අපිට මේ බලන මහත්තයා මේක තියෙන තනිකර කබොක් කැට ටික නේ මේ කබොක් කෑලි තියෙන්නේ තනිකර කබොක් ගල්නේ අපිට දීලා තියෙන මහත්තයා ඈ අපි කොහොමද ඉතින් මේ ගොවි දැනෙන් ගොඩ එන්නේ පහුගිය ආණ්ඩුවල තිබ්බේ ගොයියන්ට මැහිතල් බොණ්ඩ දැන් ගොයියන්ට මැහිතල් නෙවෙයි වාහනවලට පැනලා මැරෙන්න දැන් මහත්තයා අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඇයි මැහිතල් ගන්නවත් වත්කමක් නැහැනේ මහත්තයා බලන්නකෝ මේවා වතුරට දිය වෙන්නේත් නැහැනේ ඕ මේ වෙලි ගල් පාර කරලා විතරයි තියෙන්නේ මේකේ ඔව් කුසිකර හැමදාම වල පෙන්නේ නැහැ නේ අපි කුසිකර එයි උපදේශ කරලා තින්නේ ඒගොල්ලෝ කිසිම දෙයක් කරන්න නැහැ මේ දුකාමර වල ඉඳගෙන ඕවා මේව කරන්න බෑ මහත්තයෝ දියසම්බුරට එන්න ඔබතුමාට පුළුවන් නම් දියසම්බුරට ඇවිල්ලා බලන්න වෙල් යායවල් අසරණ වෙලා තියෙන්නේ අපි ඊට වැඩි අසරණ වෙලා පොහොර අර්බුදය නිසා අරලගම් විල පිඹුරත්ෑව මුල්ගල් ගම්මානේ ගොවීන් කුඹුරු ගොවිතැනින් ඈත් වෙලා ගොඩබෝග වගාවට යමු වුණා කොරේ පිටට මරේ කියලා කීයක් හරි හම්බ කරගන්න හිටවපු මඤ්ඤොක්කා වගාවටත් අලින්ගෙන් හානි සිදු වෙලා වැවේින් නලි සම්පූර්ණම ගමේ ඉන්නේ මේවා කිසිම තේරුමක් නැහැ ගොවි සමිතියෙන් අපරාධේ මේ මුදල් මේ වේදන් කළා නම් මේ මේ කාණු කපලා නම් හරි ගැසුවා ඒකෙන් දැන් ප්‍රයෝජනෙකුත් නැහැ දැන් වැටෙන් වැඩකුත් නැහැ අපි රජයෙන් ඉල්ලා හිටින්නේ ඉල්ලා ආරක්ෂක බලකාය හරි දාලා උනා කරලා මේ වැට නීති අනුකූලව හරි ගැසලා මේ වැට ආරක්ෂා කරලා මේ අපේ මේ ගම්මානේ කරුණා කරලා රැකලා දෙන්න ඒක තමයි අපි ඉල්ලා හිටින්නේ රජයෙන් කියන්නේ මඤ්ඤොක්ක ගහක් හරි හිටවන්න කියලා ඊයේ රාත්‍රියේම මගේ මුළු වගාව විනාශ කරා 99 න් තමයි බේරුනේ මේ මේ අලින්ගේ කොච්චර දින් මේ දුක් විඳලා මේවා මේ හැදුවත් වැඩක් නැහැ නේ මේ කොටනිකන් මේ මහන්සියෙන් එකේ තේරුනේ මේ මනුස්සයන්ට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ හෙට අනිත් කුඹුරු කරවුවා කුඹුරු කරාට වැඩක් නැහැ එව්වා අතල්ලා දැලා ඇවිල්ලා මේ මඤ්ඤොක්ක ගහක් හිටවුවා ඒක කන්න විදියකුත් නැහැ අපිට මේවා බලන්න නැහැ කිසි කෙනෙක් ඇවිල්ලා රජය ඉන්නවා කිසිම දෙයක් හොයන්නේ නැහැ කිසිම දෙයක් නැත්නම් අස්සාවලුත් එපා මේ බිම කොටාගෙන ජීවත් වෙන්න අපිට දුන්නා නම් ඇති මේ අලින්ගෙන් රැකිලා රජය පොහොර අර්බුදයට කඩිනමින් විසඳුම් දුන්නොත් අප්‍රේල් මාසයේ වෙන විට රට ආහාර අර්බුදයට හසු නොවි අස්වැන්න ලබා ගන්න අවස්ථාව තියෙනවා කියලා සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා මෙයාලා මේ ඒ කරන්නේ අත්හැ ගියාට පස්සේ ඉස්තාලේ වහන වගේ වැඩ අගාව අපසරියත් එක්ක අපිට තීරණය කරන්න බෑ මේ රටේ ආහාර අර්බුදයක් එන්නේ නෑ කියලා අපි කියන්නේ මේ පොහොර අර්බුදයයි වර්ෂාව නිසා ඇතිවෙච්ච වගාවන් වලට ඇතිවෙච්ච වී වගාවට ඇතිවෙච්ච හානි නිසා අස්සන්න 60%ක් අනිවාර්යයෙන්ම අඩු වෙනවා උඩරට එළවලු වගේව මුළුමනින්ම විනාශ වෙලා තියෙනවා 60%ක් අඩු වෙලා තියෙන උඩරට එළවලු ගොවියා එළවලු වගා කරන ප්‍රමාණය අතිරේක ආහාර භෝග වගා වක්කන් වේවා තල වේවා බඩිරිඟු වේවා අද වෙනකොට වගා කරන භූමි ප්‍රමාණය 130කට වඩා වැඩි ප්‍රමාණයක් භූමියෙන් ගොවියා ඈත් වෙලා තියෙන වගා යෝසුලුව නිශ්චිත මාධ්‍ය සම්දර්ශන සංඛ්‍යා දත්ත සැලකිල්ලට ගන්නේ නැතුව ඇත්ත විදිහට ගොවියත් එක්ක මේ වැඩේ පටන් ගත්තොත් ඒක වැඩේ මාස 6ක් ඇතුළත ගොඩ දාන්න පුළුවන් තවමත් රටපුරා ගෑස් හිඟයක් පවතිනවා පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි ගෑස් සිලින්ඩර ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා අදත් දෙවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා මේ අතර ජීවන වියදමට එරෙහිව සමගි ජන බලවේගය කියන යන පන්දම් විරෝධතා ඊයේ දිනත් ප්‍රදේශ කිහිපයක පැවැත්වුණා මේ දිනවල රටපුරා ප්‍රදේශ කිහිපයකම ගෑස් හිඟයක් පවතිනවා නව ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර සීමිත සංඛ්‍යාවක් වෙළඳපළට නිකුත් කිරීම හේතුවෙනුයි මෙම තත්ත්වය හටගෙන ඇත්තේ අදත් ප්‍රදේශ කිහිපයකම ගෑස් අලවිසල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා रेस्टोरेंट तुम अत्र दिन जो
ගෑස් හිඟය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවයට ලිට්‍රෝ සමාගම සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ කඩිනමින් ප්‍රමිතියෙන් යුතු නව ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය පරිදි බෙදා හැරීමට පියවර ගන්නා බවයි. අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. भूमि तेल लबागनीमट पारिभोगिकीन विशाल पिरिसाक अदात दिगु पौली मुलरंदी सिटिये में आकारें सिरमाओ के आंडु आगे पौली में तमाह इंडेवेन्ने और डॉक करना इन्हें पौली में तमाह लगे न दीने गैस उतना मुकुटना पीड़ितना इतिहास है मेवा के दया कुना मैं मेवा के पौलिंग वाले लाम तेल गांडे गैस उतना है नहीं थी नेती बेरी अभी डम तमाह को मगारा दे रही थी लाम तेल पौली में गैस उतना मिन्सु कान्ने को मुझे चांदे जी बोल ना දැන් ඉතින් ඉවරයි නේ රටත් ඉවරයි අපිත් ඉවරයි වුන් පළපදියන් වල හොඳට ඉන්නවා බඩගිනි තමයි ඉන්නේ එනේ පේනවනේ අරයා කියනවා දැන් මිරිත් ගහක් ඉටවන්න කියලා මවල් පෝච්චියක ඕද දැන් සෙපයි නේ දැන් සෙප වැඩි වෙලා තියෙන්නේ මිනිසුන් එදා අපේ ආණ්ඩුව තියෙන වෙලාවෙත් ලෝක තෙල් වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙනකොට මෙහි වැඩි කරන්නත් ලෝක තෙල් වෙළඳ පොලේ තෙල් මිල අඩු කරනකොට මෙහි අඩු කරන්නත් කියලා සූත්‍රයක් අඳුනනලු. ඒක පට්ට පතුරු ගැහුවා. මංගල සමරවීර මහත්තයාට විශාල දෝෂ ආරෝපණයක් කරා උද්ඝෝෂණ කරා. ලෝක තෙල් වෙළඳ පොළ අනුව මෙහි මිල අඩු වැඩි කරන්න ආණ්ඩුවක් මොකටද කියලා වීරවංශ මහත්තයලා ගිරිය පුප්පගෙන ඇස් දෙක ලොකු කරගෙන මහා හයියෙන් කෑ ගැහුවා වේදිකාවලට කොට වෙලා. දැන් අපේ මිල සූත්‍රයේ තියුණා නම් අර ලෝක තෙල් වෙළඳ පොලේ බොර තෙල් බැරල එකේ මිල දැන් අඩු වේගෙන යනවා. එනම් මෙහි තෙල් මිල අඩු වෙනවා. දැන් පෝර නැතුව මේ රටේ ආහාර හිඟයක් ඇති නොවනවයි කියලා කවුරු හරි කියනවා නම් අද කෑම කඩ කීයක් ගාල්ලේ වහලාද ගෑස් නැතුව. මම ඊයේ දවල්ට බත් පැකට් එකක් අරගෙන කෑවා. බොන්චි කෑලි හතරක් තිබුණා. මයෝ කට ටිකක් තිබුණා. පරිප්පු ටිකක් තිබුණා. මාළු කෑල්ලක් තිබුණා. රුපියල් 300කට ආසන්නයි ගාන. එහෙනම් මේ තත්ත්වය පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුයි. තත්ත්වය දිනෙන් දිනම බැරෑරුම් වෙනවයි කියන එක දැනෙන්නේ නැත්තම් යන ගමන් පාරේ නවත්තලා පාරේ අයිනෙ තියෙන පෙට්ටි කඩේකින් කෑම පැකට් එකක් අරන් ගෙදර ගිහිල්ලා හරි කාලා බලන්න කියලා මං ඉල්ලනවා. इंदिया ඔම් කිව්වේ කොහමද දීපු හේවත් ආපහු ගන්නවා කියලා දැන් තියෙනේවා පසුගිය රජයට වඩා ඉතා වේගෙන් විකුරන්න යනවා මේ අතර බාණ්ඩ මිල සහ ඉන්ධන මිලට එරෙහිව සමකි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් පන්දම් රැගෙන රට පුරා පවත්වන උද්ඝෝෂණ ඊ රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකම පැවැත්ුණා දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් කහටගස් දෙගලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිරිපිට යුද හමුදා සේවයේ යෙදී සිටි සෙබලෙකුගේ බිරිඳක් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඇය දැනට පදිංචි වෙති ඉඩමට ඔප්පුවක් සාදා ගැනීම සඳහා වසර ගණනාවකට පෙර සිට කළ ඉල්ලීමක් ඉටු නොවීම හේතුවෙන් සමෘද්ධි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් කෝටි 3ක මුදලක් වෙන් කරමින් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ දිව මින්නේරිය දුම්කරවල නිෂ්පාදන ගම්මානයේ අලෙවිසල් 15ක් ජනතා අයිතියට පත් කර තිබෙනවා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරාඳුරු කොට්ටේ මහියංගන ප්‍රධාන මාර්ගයේදී ටිපර රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක එක් දරුපියෙක්. ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.seyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පසුරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. Thank you.
සතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.